අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රෝක්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ගත වූ පැය 24 තුල වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගම්පහින් පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය රැඳවියන් සොයා තවදුරටත් මෙහෙයුම් බස්නාහිරින් පිටවන්නන් සොයා මෙතෙක් සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103ක් සේනා මිරිස් වගාවටත් සමෘද්ධි බැංකු හරහා ප්‍රජාමූල්‍ය සංවිධාන වලට සහන පොලී ණය ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් කියයි දුෂ්ට චරිතයයි වේරයාගේ චරිතයයි දෙකම ආණ්ඩුවේ ගයන්ත කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් පොළොන්නරුව ගල්ලෑල ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වෙනිදා අලුයම පලා ගිය රැඳවියන් 5 දෙනෙකුගෙන් අත්අඩංගුවට නොගත් සිව් දෙනා සොයා පොලිසිය තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා මේ අතර ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ තුනක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගියා දිනෙදී මෙරටින් කොවිඩ් මරණ තුනක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගිය පුද්ගලයන් කොළඹ 13 මරතන සහ ආලයි අඩි වෙම්බු යන ප්‍රදේශවල පදිංචි කරවන්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගියා. පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වෙනිදා අලුයම පළකිය රැඳවියන් 5 දෙනාගෙන් අත්අඩංගුවට නොගත් සිව් දෙනා සොයා පොලිසිය තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. ඒ දිනේදී මෙරටින් කොවිඩ් 19 වෛරසයේ ආසාදිත නව රෝගීන් 515 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත් කලින් 502 දෙනෙකුම දේශීය වශයෙන් හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. හඳුනාගත් ආසාදිතයින් අතුරින් ඊයේ දින වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 144ක්. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 96ක් සහ කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 47ක් වාර්තා වුණා. එසේම අනෙක් ආසාදිතයින් 215 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සසු දිස්ත්‍රික්ක වලින්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 44371ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 36717 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 7443 දෙනෙකු පමණයි. තවත් යුක්‍රේන ජාතික සංචාරකයන් 173 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ පසුරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද අලුයම කඩුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. අදාළ පුද්ගලයන් කටාර්, මාලේ සහ නරීටාහි සිට මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගුවන්තොටුපළේදී සිදුකරන ලද PCR පරීක්ෂණ නිරතුරුව අදාළ ගුවන්තොටුපළින් පිරිස නිරතහින මධ්‍යස්ථාන වෙත පිටත් තිබෙනවා. හුදකලක්කර ඇති මඩකලපුව කාතන්කුඩි ප්‍රදේශයේ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. එහිදී පුත්කලින් 147 දෙනෙකුගේ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂණ වලින් පුත්කලින් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ. බස්නාහිර පළාතෙන් පිටව යන පුත්කලින් ඉලක්ක කර ඊයේ සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 108කින් එක් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. මෙතෙක් සිදු කර ඇති අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගණන 13137ක් වන අතර ඉන් ආසාදිතයින් 103 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මෙතෙක් සිදු කර ඇති මුළු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 13137ක් වෙනවා. ඊයේ දිනේ සිදු කර ලද පරීක්ෂණ වලින් එක් පුද්ගලෙක් කොවිඩ් ආසාදිත ත්‍රිකුවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 103ක් පමණ වෙනවා. තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරනු ලබනවා. අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිලකට පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.
හල් පිටි සීනි පරිප්පු ටින් මලු හල් මැස්සන් ලුණු අර්ථාපල් බිත්තර සහ කොකුල් මස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 10ක් සඳහා දේශීය නිෂ්පාදකයින්ගින් සහ ඍජු ආනයනකරුවන්ගින් සැපයුම් මිල ගණන් කැදවීමේ පුවත්පත් දැන්වීමක් මෙම මාසයේ පළ කිරීමට කටයුතු කරන බව වෙළඳ මාත්‍ය ආචාර්ය බන්දුලගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉහළ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ අවම මිලකට මිලදී ගැනීම සඳහා වෙළඳ අමාත්‍යාංශය මගින් මෙවන විට වැඩපිළිවෙලක්ද සකස් කර ඇති බවයි අමාත්‍ය බන්දුලගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ අනුව අවම සැපයුම් මිල ගණන් යටතේ ලබා ගන්නා නිෂ්පාදනයන් ඍජුවම සතොස සමූපකාර සහ කිව්ෂොප් ජාලය හරහා පරිභෝගික ජනතාව වෙත ලබා දීමට නියමිතයි. මෙහි ආරම්භක පියවරක් වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ස්ථායීකරණය අරමුණු කර ගනිමින් සකසා ඇති මෙම වැඩපිළිවෙල පෙබරවාරි මාස සිට ජූනි මාස දක්වා මාස 6ක කාලයක් තුල පවත්වාගෙන යාමටද කටයුතු සම්පාදනය කර තිබෙනවා. ප්‍රදේශ රැසක ගොවිබිම්වලට හානි සිදු කළ සේනා දළඹුවා මේ වන විට මිරිස් වගාවටද හානි සිදු කිරීමට පටන්ගෙන ඇති පුවතක් බළන්ගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේ අතර විවිධ ප්‍රදේශවල ගොවින් රැසක් පවසන්නේ සේනා දළඹු ව්‍යාප්තිය නැවැත්වීමට තවමත් නිසි විසඳුම් ලැබී නොමැති බවයි. ශ්‍රී ලංකාවේ වගාවන්ට හානි සිදු කරමින් සිටින සේනා දළඹු ව්‍යාප්තිය පිළිබඳව අප අපගේ ප්‍රවෘත්ති විකාශයන් තුලින් ඔබ වෙත දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. සේනා දළඹු ව්‍යාප්තිය නතර කිරීම උදෙසා කෘමිනාශක ද්‍රව්‍යයක් සොයාගත්තද ඇතැම් ප්‍රදේශවලට එය සාර්ථක වී නොමැති බවයි අපට තොරතුරු වාර්තා වුණේ. මේ අතර පළමු වතාවට අමුමිරිස් වගාවට සේනා දළඹුවන් හානි කිරීමට පටන්ගෙන ඇති පුවතක් අපට බළන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. බළන්ගොඩ තංජමි තැන්න ඉඳුරු කැටිය ප්‍රදේශයේ පිහිටා ඇති ගොවිබිම්වල බඩඉරිඟු අමුමිරිස් මොංගට බෝංචි සහ වෙනත වගාවන්ට මෙලෙස සේනා දළඹුවා හානි කර තිබෙනවා. එම වගාවන්ට කෘමිනාශක දියර ඉසීමට පටන් ගත්තත් දළඹු වර්ධනයේ වැඩියක් මිස අඩුවක් දක්නට නොමැති බවයි ගොවීන් පවසන්නේ. දැන් අදත් මගේ මේ ගොවි පොලට මම තෙල් ගැහුවා, මේ මිරිත් ටිකට තෙල් ගැහුවා. ඒ පණු තාම වඳගුණේ නැහැ. ඉස්සෙල්ලත් අර මේ බඩිරුංග වගාවට ආපු වෙලාවේ මම කිව්වා. ඒ කියලාවත් ආවේවත් නැහැ. මේ කුචිකර්මී මහත්තයාට මම කිව්වා ඇවිල්ලා බලන්න කියලා. නමුත් මහත්තයා කිව්වා ඒ සේනා දළඹු නෙමෙයි කියලා. මෙම තත්ත්වයේ දිගින් දිගටම පැවතිය හොත් බෝංචි වගාව සහ මුංගට වගාවද විනාශ වීමට ඉඩ ඇති බැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ මෙයට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි. මොනවද අපේ කොටුවලට තව හානිය ආරම්භ වුණා විතරයි. ඒවට මොනවා හරි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඇවිල්ලා විසඳුමක් දෙනවා නම් දැන් මේ අපේට වෙච්ච පාඩුව ඒ රජයේ පාඩු නැතුව අපිටම දරාගත්ත හැකි මේ ලෙඩේ එන්නේ නැති වෙන්න දැන් හරි විසඳුමක් දෙනවනේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් 60ක් පමණ සේනා දළඹු ව්‍යාප්තිය නිසා තම වගාවන් විනාශ වීමෙන් ඔවුන් මේ වන විට දැඩි අසීරු තත්ත්වයට පත්ව ඇති බව අපට වාර්තා වනවා. තමන්ට සිදු ඇති මෙම හානිය සොයා බැලීමට කිසිදු බලධාරියෙක් තවමත් නොපැමිණි බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා නිසි විසඳුමක් ලබා දීමට එම ප්‍රදේශයේ නිලධාරීන් සමත්ව නොමැති බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. දැන් ඔක්කොම විනාසයිද? ඔක්කොම විනාසයි. පින්වලට එකතු කරලා කොච්චරක් දානද බෙහෙත් ගහනවා බැරි තරම් තමයි සුපින්වලට එකතු කරේ. අපි ඉතින් අර හිතේ දුකට මේ හොයලා හොයලා ඉතින් මේවා කරනවා. රත්තරම් බඩු ඉඳන් අපි මේ තිතියා ඉතින් මේ අපි ආත්මාරු කර කර ඉතින් මේ වැඩ ටික කරගෙන ගියේ. ඉරිගුවලට 20000ක් විතර ණය වෙලා 28000ක් විතර ණය වෙලා මේ අපි ඉරිගුව ගත්තේ. අපි මේ හේංගු විතරෙන් කළා තමයි ජීවත් වෙන්නේ. දැනට බෙහෙත් තුන් සැරයක් ගෙවුවා. බෙහෙත් වලට 10000ක් විතර වියදමක් ගියා. මේ වියදම් දැල්ලා මේවා කරන්නේ මේ ජීවත් වෙන්නම තමයි. අපි ජීවත් වෙන්න මාර්ගයක් නැහැ. මේ දුෂ්කර පළාතේ මේ ගොවිය දුක් විඳිනවා කියලා බලන්න කිසිම කෙනෙක් එන්නේ නැහැ. කිසිම කෙනෙක් පැවතුම නැහැ. අපි දුක් විඳිනවා කැලේට වාගේ මේ අස්සන නිරනවා. මැතිවරණ වලට නම් දෙයියේ නේ කියලා අපේ ගෙවල් හොයාගෙන එනවා. මේ අතර කන්ද උඩරට ප්‍රදේශයේ බඩිරිඟු වගාවන්ටද සේනා දළඹුවා හානි කර තිබෙන අයුරුයි මේ. ඌවපර්ණ ගම, යාල ගමුව සහ මස්පන්න ප්‍රදේශවල බඩිරිඟු වගාවන් මෙලෙස සේනා දළඹු හානියට ලක්ව තිබෙන අතර ගොවීන් පවසා සිටින්නේ විවිධ කෘෂිකර්ම නාශක යෙදුවද දළඹු හානිය වළක්වා ගැනීමට නොහැකි වූ බවයි. එම නිසා කන්ද උඩරට එළවළු වගාවටද මෙය පැතිර යාම වැළැක්වීම සඳහා මෙම දළඹු හානිය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු කරන ලෙසයි එම ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් මේ වට මේ බෙහෙත් තුන්වම ඉතින් බෙහෙත් කීවට ගන්ට කොහොමද
දවස් ගණනක් වෙනවා බිත් එකක්. රජපතිතුමාට හරි කියන්නේ අපි මේ අපේ දුක් ගැන ඇවිල්ලා ඒ ගැන අපිට බලලා සෑම මොනවා හරි පියවරක් ලබා දෙන හැටිට. මේ අතර සේනා දළඹු ව්‍යාප්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මෙලෙස අදහස් පළ කළා. දැන් විපක්ෂ ආණ්ඩු කාලේ තමයි සේනා දළඹු වෝදුර මේ 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 රටට එන්නේ. හැබැයි ඒකට කිසිදු ස්ථිරසාර විසඳුමක් යාපාල ආණ්ඩුවට කරගන්න බැරි වුණා. මේ ලෝකෙත් එක මහා බැවැන්ත සම්බන්ධතා තියෙනවා කියන රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලෝකෙ කිසිම තැනකින් මේකට සහයෝගය ගන්න බැරි වුණා. යාපාල ආණ්ඩුවට කිසිම නායකයෙකුට කුසිකර්ම ඇමතිවරුන්ට මේ සඳහා සහයෝගය ගන්න බැරි වුණා. අතිගරු ජනාධිපතිතුමත් අපේ ආණ්ඩුවේ යම් කණ්ඩායමක දෙකුතු වෙලා මේ මේ ආපු උගණ්ඩාවෙන් ආපු කණ්ඩායමට තවම කිව්වේ නැහැ මේකට බෙහෙත් පාවිච්චි කරන්න ඒ සඳහා අවශ්‍ය වැඩ කරන්න කියලා. මේ පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒ නිසා අපි උගණ්ඩාවෙන් නෙවෙයි මොන රටෙන් හරි කමන්නේ අපේ රටේ යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඒකට සාධාරණ විසඳුමක් ලබා දීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් කියලා පරීක්ෂණ කරනවා නම් ඒකට සහයෝගය දෙන්න ඕන. අවිධිමත් ශුද්‍ර මූල්‍ය නාය ක්‍රමයන්ගෙන් ජනතාව බේරා ගැනීම සඳහා සමෘද්ධි බැංකු හරහා ප්‍රජාමූල්‍ය සංවිධානවලට සහන පොලී යටතේ ණය ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහාන් සේනසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි දැක්ක පහුගිය අවුරුදු පහක කාලය තුළ මේ විවිධ මුහුණුවරවල් වලින් මූල්‍ය සමාගම් විවිධ පුද්ගලයන් ඇවිල්ලා ඉහළ පොලියට ජනතාවට ශුද්‍ර මූල්‍ය සපයන අවස්ථාවක්. ඒක 360 ක පොලියට දක්වා මුදල් ලබා දීම සිදු කරනවා අපි දැක්කා. එවකට පැවති අයහපත් ආර්ථික තත්ත්වය තුළ ජනතාවත් ඊටම පහසුවෙන් ගන්න පුළුවන් මේ ශුද්‍ර මූල්‍ය ණය වෙනුවෙන් පෙළඹවීම සිදු වුණා. එහෙනම් දැන් අපි එකක් ඒ ශුද්‍ර මූල්‍ය නිකුත් කරන ලියාපදිංචි ආයතන සමගත් සාකච්ඡා කළා. අපි ඔවුන්ගෙනුත් ඉල්ලීමක් කරා මේ අවිධිමත්ව මුදල් ලබා දෙන කණ්ඩායම් පිළිබඳව අවධානයෙන් ඉඳලා මෙතරම් ඉහළ මුදල් පොලියකට මූල්‍ය පහසුකම් ලබා දීම නතර කරන්න ඕනි කියන කාරණා. ඒකම අපි සමෘද්ධි බැංකු පද්ධතිය තුළත් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ ප්‍රජාමූල්‍ය සංවිධාන භාවිතා කරලා ඔවුන්ට මුදල් නිකුත් කරලා ඒ මුදල් සහන පොලියට තමන්ගේ ප්‍රජාමූල්‍ය සංවිධානයේ කණ්ඩායම් වලට ලබා දෙන්න. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් වෙතයි දැන් අවධානය. වරාය ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ආයෝජනයක් කරන්න ඕනේ වැගිනේර පරියන්තයට ඩොලර් මිලියන 700ක්. අදානි සමාගමේ නමත් සහිතව මෙම කැබිනට් පත්‍රිකාව දාලා තියෙනවා. නැගිනේර පරියන්තයේ ගැඹුර සාමාන්‍ය මීටර 18ක් පමණ තියෙනවා. දැන් ලෝකයේ විශාල නැව්වල මීටර 15 16 තියෙන ගැඹුරු වරාය වලට තමයි පැමිණෙන්නේ. නැගිනේර ජැටිය ලංකාවේ වරාය අධිකාරිය සතුව තිබුණොත් තමයි විශාල ආදායමක් ලැබෙන්නේ. ජනතාව අපිව බලයේ තියලා තින්නේ රට ජාතිය එකට එකතු කරගෙන ඉදිරියට ගෙන යාම සඳහා වූ පාලන බලයක් වෙනුවෙන් ජනතාව විවිධාකාරයට නොමග යවන්න පුළුවන්. මේ වගේ අවස්ථා වලට ඉඩදීම තුලින් සිදුවෙන්නේ රට තුළ ජාතීන් අතර සිත් බිදීම් ඇතිවීම. විතක කියනවා පළාත් සභාව ඕන කියලා. තව ආණ්ඩුවේම පිලක් දාලා කියනවා පළාත් සභාව ඕනේ නැහැ කියලා. මේ වගේ මාතෘකා හදලා උණුසුම් ප්‍රවෘත්ති බවට පෙන්වන්න හැදුවා. අන්තිමට බලනකොට දුෂ්ට චරිතයයි වීරයාගේ චරිතයයි දෙකම ආණ්ඩුවේ. පළවෙනියටම අපි බලන්න ඕනේ පළාත් සභාව රටට අවශ්‍යද කියලා. නීති හදන්න බලයක් නැත්නම් තේරුමක් නැහැ. නීති හදන්න බලතල තියෙන්නේ අපේ රටේ පාර්ලිමේන්තුවට සහ පළාත් පාලන ආයතනවලට. මේක ජනතාවගේ ප්‍රශ්න විසඳපු එකක්ද නැත්නම් ජනතාවගේ ප්‍රශ්න අවුල් කරපු එකක්ද? ඒ ජනතාව සතුටු වුණාද? මේවා ඔක්කොම සොයලා බලන්න ඕනේ. මේ ගැන කතිකාවතක් ඇති වෙන්නටත් ඕනේ. බලාපොරොත්තු සියල්ලක්ම සුන් වෙලා තියෙන්නේ. සමහරලාට හිතාගෙන ඉන්නවා ඇති දුප්පත් මිනිස්සුන්ව බලෙන් පාලනය කරන්න පුළුවන් කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට දුප්පත් පොහොසත්කමක් නැහැ. හැමෝටම රටක එක හා සමාන අයිතිවාසිකම් තියෙන්නේ. පාසල් තුළ පවතින විෂමතාවයන් ඉවත් කර විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමෙහිලා දැවැන්ත කාර්යභාරයක් උපකාරක පන්ති හරහා සිදුවන බැවින් හැකි ඉක්මනින් උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාර ලක්නසේකර මහතා ඉල්ලීමක් කර සිටිනවා. මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඇත්තම මේ වෙනකොට අපිත් අතිශයින් කනගාටු වෙනවා. ආර්ථිකයේ සියලු අංශ මේ වෙද්දී විවෘත කරලා තියෙනවා. නමුත් උපකාරක පන්ති විතරක් මේ වෙනකොට වසා දමලා තියෙනවා. මම විශ්වාස කරන විදිහට ආර්ථිකයේ දිගු කාලින බැලුවොත් ආර්ථිකයේ නෙමෙයි සමස්ත සමාජයට වැදගත්ම ක්ෂේත්‍රය තමයි අධ්‍යාපනය. පාසල් අධ්‍යාපනය වුණත් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් කවුරු පිළිගත්තත් නැතත් උපකාරක පන්ති වලින් අධ්‍යාපන ක්ෂේත්‍රයට දැවැන් සේවයක් වෙනවා. ශාල විෂමතාවයක් තියෙනවා පාසල් අතරේ. නමුත් මේ විෂමතාවය අයින් කරලා මේ ළමයින්ට විෂය නිර්දේශය සම්පූර්ණයෙන් නිමවන ආකාරයකට පාඨමාලා ගෙන්වීමේ ඉලා දැවැන්ත කාර්යභාරයක් කරන උපකාරක පන්ති. නමුත් මේ ක්ෂේත්‍රයේ වසාදමලා තියෙනවා. ඒකෙන්ම ළමයින්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තියෙනවා. ලක්ෂ 6කට අධික පිරිසක් උපකාරක පන්ති ක්ෂේත්‍රය හරහා යැපෙනවා. හැබැයි අද වෙනකොට මේ ක්ෂේත්‍රය වහලා දැවැන්ත
පීඩාවක් අතිවිශාල පිරිසකට මේකෙන් අත්විඳලා තියෙනවා. මේ උපකාරක පන්ති දැන් විවෘත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් පාසලුත් විවෘත කරන 11 වෙනිදා. ඒ නිසා අපි ඉල්ලන්නේ අපට මේ උපකාරක පන්ති අනිවාර්යයෙන්ම පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඒ නිසා ඒ ශාස්ත්‍රයේ උදෙසා මේ පන්ති ආරම්භ කිරීමට හැකියක්මනින් අපට මේ ජනවාරි මුල් සතියවත් පටන් ගන්න අවසර අවශ්‍යයි. කොටදිනියාව වීරඹුකර ගෙදර ප්‍රදේශයේ පිහිටා ඇති යකඩ කර්මාන්ත ශාලාවක බොයිලීරුවක් පිපිරියාමෙන් ඉන්දිය ජාතිකයෙකු ජීවිතක්ෂයටපත් වී ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. කොටදිනියාව වීරඹුගෙදර ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය උණුකරන කර්මාන්ත ශාලාවක බොයිලීරුවක පිපිරීමක් සිදු වී තිබෙනවා. එම පිපිරීමෙන් ඉන්දිය ජාතිකයෙකු ජීවිතක්ෂයටපත් වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම පිපිරීමෙන් තවත් ඉන්දිය ජාතිකයින් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා තිබෙනවා. අද පෙරවරු 6:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබූ ඉන්දිය ජාතිකයින් දෙදෙනා මිරිකම රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් එක් අයෙකු මියගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොටදිනියාව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. දැන් රටවට අපුවත් කියවිය කෙටියෙන්. කොළඹ ගාලුපාරේ අඹලංගොඩ අකුරල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් කළුතර පොලිසිය සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා ගල් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. බක්මිටියාව රක්ෂිතයේ වගා කර තිබූ අක්කර පහක පමණ වූ ගංජා වගාවක් විනාශ කිරීමට විශේෂ කාර්ය බල නිලධාරීන් සමත් වී තිබෙනවා. තිරුක්කෝවිල්, ආරුගම්බේ, ලහෝගල සහ රාසවේලි යන පොලිස් විශේෂ කාර්ය බල නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමකදී මෙම ගංජා හේන හමු වී ඇත්තේ. කුරුණෑගල නගර මැදේ ඇති රජපෙහෙල් උද්‍යානයේ ඇති විශාල ගස් 32ක් කපා දමා තිබෙනවා. ඊට හේතුව උද්‍යානය සංවර්ධනය කිරීම බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ මහා සංඝරත්නය සිය විරෝධය පළ කර සිටියා. වාතුව පොහත්දෙරමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී කාන්තාවක් ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි එක් දරුමවක් බවයි පොලිසිය සඳහන් කළේ. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාතුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත බහමු වන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.